Bixby කියන්නේ Samsung Galaxy S8 phone එකත් එක්ක එන built-in technology එක. එහෙම නැත්නම් built-in app එක. ඉතින් මේ app එක පාවිච්චි කරලා අපිට voice assistant පහසුකම් ගන්න පුළුවන්. ඊට අමතරව තවත් ගොඩක් පහසුකම් තියෙනවා. සමහර කට ඔයා හිතන්නේ නැති වැඩ ප්‍රමාණයක් මේ Bixby app එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. අද අපි කතා කරමු මේ Samsung Galaxy S8 එකේ ඉඳන් එන Bixby app එක කොයි වගේද කියලා. I want to develop a Samsung version of Bixby. කොහොමද තුනෙන් එකයි නැත්තේ Bixby Home සහ Bixby Vision කියන දෙක තාමත් තියෙනවා. ඉතින් වගේ S8 එකක් තියෙනවා. එහෙම නැත්නම් S8 එකක් ඔයා පාවිච්චි කරලා තියෙනවා නම් ඔයා දෙකලදී මේකේ සයිඩ් එකේ extra button එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි Bixby button එක. ඉතින් ඔයා මේ Bixby button එක එබුවොත් ඔයාට බලා ගන්න පුළුවන් අමුතු විදිහකට ලස්සන widgets වගේ මේකට ඇවිල්ලා load වෙනවා. මේ cards හඳුන් ගන්නේ Bixby cards කියලා. ඉතින් මේ වගේ cards වලින් සම්පූර්ණ අපිට එදිනදා අවශ්‍ය කරන informations ඔක්කොම ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න. අද දවසේ කාලගුණයේ මේක එක කාඩ් එකකින් පෙන්නනවා. ඔයාගේ Facebook එකේ status, likes, comments මේ වගේ notifications තවත් කාඩ් එකකින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාට එන messages තවත් කාඩ් එකකින් පෙන්නනවා. Miss calls, ඊට පස්සේ news, ඒ වගේම මේ අපි currency, ඒ කියන්නේ උදාහරණයක් විදිහට කොටස් වලින් පොලේ ආයෝජනය කරන කෙනෙක්ට නම් වැදගත් වෙන app එකක් තියෙනවා. මේ අදාළ දේවල් පෙන්නනවා. ඉතින් මේ තියෙන apps ඔක්කොම Bixby වලට support කරන්නේ නැහැ. නමුත් සැලකිලි ප්‍රමාණයක් තියෙන Bixby වලට support කරන. ඉතින් ඉස්සරහට තවත් මේ ප්‍රමාණය වැඩි වෙයි. නමුත් මේ Samsung ලා දෙන built-in apps වලට විතරක් නෙමෙයි Bixby cards ලැබෙන්නේ. තවත් apps වලටත් ලැබෙනවා. උදාහරණයක් විදිහට Facebook මේ වගේ apps ගොඩක් තියෙනවා. ඔයාලට side එකට ගියම බලා ගන්න පුළුවන් තිත් තුනක් තියෙනවා menu එකක් ගන්න. මේකට click කරාට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට මේ වගේ settings customize කරගන්න පුළුවන්. මේවට තියෙන apps මොනවද කියලා ඔයාලට බැලීමට හැකියාව තියෙනවා. ඒ වගේම home screen එකේ ඉන්නවනම් ඔයාලට වම් පසෙන් ඉඳන් දකුණු පසට slide කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ Bixby section එක. මේකට කියන්නේ Bixby Home කියලා. ඉතින් අපි අර කලින් කතා කරා Bixby button එකේ බෝඩ පස්සෙත් යන්නේ මෙන්න මෙතනටමයි. ඉතින් Bixby Home කියන්නේ මේකට තමයි සරලවම අපිට අවශ්‍ය විදිහට අර මම කලින් කතා කරපු විදිහට විස්තර ඔක්කොම එකම තැනකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා කස්ටමයිස් කරන්න මේක lock screen එකට ගෙනියන්න මේ වගේ වැඩත් එතනදීම ඔයාලට කරගන්න පුළුවන්. Bixby voice එක එන්නේ නැති වුණත් අපි පොඩ්ඩක් Bixby voice ගැනත් කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපි වෙන්දා දකින කෝටාන Siri ඊට පස්සේ තවත් Google Assistant ලා ඊට පස්සේ SOI Samsung ලාගෙම මේ වගේ ඒවැදි අපිට සම්පූර්ණයෙන් දුරකථන පාලනය කරන්න පුළුවන්ද? උත්තරේ නැහැ. මෙවිත් ලිමිට් එකක් තියෙනවා. නමුත් මේ Samsung Bixby අලුත්ෙන් එන මේ ටෙක්නොලොජි එකේ ඉන්න වොයිස් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් Bixby වොයිස් මගින් සම්පූර්ණයෙන් අපි ටච් එකෙන් කරන වැඩ, ටච් කරමින් කරන වැඩ සියල්ලම අනිවාර්යයෙන් මේ වොයිස් මගින් කරන්න පුළුවන්. සියල්ලම. මීට කලින් මෙවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැරි වුණා. ඉතින් උදාහරණයක් විදිහට මොබයිල් හොට්ස්පොට් ඔන් කරන්න ඕන නම් ඒ ෆෝන් එකට කිව්වා මොබයිල් හොට්ස්පොට් ඔන් කරන්න කියලා. මේ ෆෝන් එක මගින් ඔන් කරනවා. ඒ වගේ තව බොහෝ ෆීචර්ස් ඔයාලට ලැබෙනවා. ඉතින් නිකන් හිතන්න මේ Samsung Galaxy S8 launch එකේදී කතා කරා මේ ගැන. Bixby කියන්නේ එක්තරා විදිහට artificial intelligence එකක් කියලා තමයි මම හඳුන්වන්නේ. අතන මේකේ විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් හිතන්න මේ වගේ දෙයක්. අපි යම්කිසි තැනකට යනවා ෆෝන් එකේ. කියන්නේ උදාහරණයක් විදිහට අපි map එකක් open කරලා යම්කිසි location එකක් බලනවා. මෙහෙම බලද්දි මේ location එක අපි දන්න කෙනෙක් කවුරු හරි in contacts වල ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් අපි දන්න කෙනෙක්ට කාට හරි යවන්න ඕනේ. මෙහෙම වුණාම අපිට කියන්න පුළුවන් capture this and send to කියලා අර contact එකේ නම කියන්න පුළුවන්. දැන් හිතන්න capture this කියලා කිව්වා. මේ this කියන වචනේ මොකද අර්ථ දැක්වේ? මේක කියන්නේ කොහොමද? මේ this කියන වචනේ ඔයාගේ යහපැත්තේ කවුරු හරි යාළුවෙක් හිටියා නම් එයාට තේරෙයි. මොකද එයා මිනිසෙක්. ඉතින් එයාට මොළයක් තියෙනවා. මේක හරියට මොකද්ද කියලා එයාට හඳුනගන්න පුළුවන්. නමුත් ෆෝන් එක කොහොමද දන්නේ? අපි හිතන්නකො map එකේ හිටියේ map එක බල බල. නමුත් this කිව්වම මේ map එකේ මොකද්ද? එහෙම නැත්නම් වෙන මොකක් හරිද කියලා කොහොමද හඳුනගන්නේ? අනිවාර්යෙන් පොඩ්ඩක් හරි හිතන්න ඕනේ නේද? මෙන්න මේකටත් මේ Bixby voice වලට හැකියාව තියෙනවා. ඉතින් Bixby voice වලට සාමාන්‍යයෙන් අර කලින් අපි දෙකපු සියලුම assistant ලට වඩා ගොඩක් අමුතු විදිහට Tamanටම කියලා දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අනිත් සියලුම voice applications වලට වඩා Bixby ගේ voice එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. test කරලා බලන්න පුළුවන් අනිත් voice assistant ලා අරගෙන මේගොල්ලෝ කරන වැඩ මේවෙන් අපිට අවශ්‍ය ඔක්කොම දේවල් කරගන්න විදියක් නැහැ.
අපිට අවශ්‍ය නම් ගැලරි එකට යන්න පුළුවන් ගැලරි එකට ගියා මේකේ තියෙන ෆොටෝස් උදාහරණයක් විදිහට අපි ලොකේෂන් ටැග්ස් ඕගොල්ලෝ දන්නවා ඇති මේ ෆොටෝ එකක් ගනිද්දී අපිට මේ ෆොටෝ ලොකේෂන් ඔන් කරලා තියෙන වෙලාවට මේ ෆොටෝ එක ගත්ත කොයි ලොකේෂන් එකේද කියලා දැනගන්න පුළුවන් ඉතින් අපි උදාහරණයක් විදිහට මෙන්න මෙතනදී අපි ගත්ත ෆොටෝස් ටික අපි යවුවොත් මෙතන සර්ච් කරලා පෙන්වනවා මෙතන ගත්ත ෆොටෝස් ටික මෙන්න මේවා මේ තියෙන ඒ ටික මෙච්චර ෆොටෝස් තියෙනවා කියලා ඉතින් අපි එහෙම නැත්නම් මේ ගැලරි එක ඕපන් කරලා මේ Bixby වගේ පුළුවන් ෆොටෝස් රොටේට් කරන්න ෆොටෝස් ඩිලීට් කරන්න මේවා ගොඩක් අපිට ෆන්ක්ෂන්ස් ලබා දීලා තියෙනවා ඉතින් මෙන්න මේ වගේ සෑහෙන දේවල් මම ගැලරි එක ගැන විතරේ කතා කරේ මීට අමතරව තවත් බොහෝ දේවල් මේ මගින් කිරීමට හැකියාව තියෙනවා ඉතින් විශේෂයෙන් මේක නම් වැඩ කරන්නේ Samsung built-in apps වලට විතරයි නමුත් තවත් බොහෝ apps වලට ඉතාම ඉක්මනට ලැබේ කොහොමද Bixby voice කියන එක තාමත් රිලීස් කරන්නේ රිලීස් කාදී සමහරට මීට වඩා දැනට දැනගන්න ලැබෙනට වඩා apps ප්‍රමාණයකට මේ Bixby voice කියන එක වැඩ කරන්න පුළුවන් අවසාන එක තමයි Bixby vision මේක තමයි මම දෙකම සුවිශේෂීම දේ ඕගොල්ලන්ට මතකද F8 Facebook developer conference එක ගැන මම මීට දින කිහිපයකට පෙර වීඩියෝ එකක් ඇදුවා මේක ඉතාමත් වටින වීඩියෝ එකක් අනිවාර්යෙන් බැලුවේ නැත්තම් බලන්න මොකද මේකෙදි මම augmented reality virtual reality ඒ වගේම artificial intelligence ගැන සහ මේ තුනෙම combination එකක් ගැන අපි එතනදී කතා කරා Facebook developer conference එකේදී කතා කරපු දේවලුත් එක්ක ඉතින් ඕගොල්ලෝ එක බැලුවා නම් ඕගොල්ලන්ට මතකයි මම 3D effects ගැන කිව්වා ඒ වගේම මේ precise location එක ගැන කිව්වා ඒ වගේ තව බොහෝ දේවල් ගැන කිව්වා මේ AI cameras ගැන මේ බොහෝ දේවල් ගැන කිව්වා ඕගොල්ලන්ට මතකයි මම එතනදී කිව්වා මේ AI cameras වලට යම් කිසි දෙයකින් වෙන් කරලා හරියට අඳුරගන්න හැකියාවක් තියනවා කියලා මෙන්න මේ දේ Bixby vision එකට කරන්න පුළුවන්. Bixby vision කියන්නේ හරියට ගත්තොත් AI එකක් වගේමයි. ඊදව කැමරා ඇප් එක ලොන්ච් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් වම් මත පැත්තේ පහළම පොඩි ඇහැක වගේ ලකුණක්. එහෙම නැත්නම් ඔයාට Bixby button එකක් බලා ගන්න පුළුවන්. ඊදව ෆොටෝ එකක් අරගත්තොත් මේ මගින් ඔයාට පුළුවන් මේ ෆොටෝ එක මොකක්ද කියලා හරියට identify කරගන්න. ඉතින් හිතන්න මම කැමරාවක ෆොටෝ එකක් ගත්ත කියලා. මේ කැමරාවේ ෆොටෝ එක අරගෙන මේ වගේ Bixby මගින් ස්කෑන් කරාට පස්සේ ඒ ඉතමත් සුළු වෙලාවක් ඇතුළත මෙයා අඳුර ගන්නවා මේ මොකක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මෙයාට පුළුවන් ඒක ගැන තවත් ගොඩක් විස්තර ඔයාලට ලබා දෙන්න. ඊට පස්සේ යම් කිසි දෙයක ෆොටෝ එකක් ගත්තොත් හිතන්න එතන තවත් බොහෝ දේවල් තියෙනවා කියලා. ඒ කියන්නේ එකම ෆොටෝ එක ඇතුලේ තවත් බොහෝ දේවල් තියෙනවා. ඔයාට ඕනේ යම් කිසි බෝතලයක ෆොටෝ එකක් විතරක් ගන්න. මෙන්න මේක විතරක් ඔයාට වෙනම අඳුර ගන්න හැකියාව තියෙන මේ ෆෝන් එකට. ඉතින් නිකමට ෆෝන් එක ඔබ්ජෙක්ට් කිහිපයක් අඳුර ගත්තොත් ඔයාට පුළුවන් ફોકસ කරන්න මේ අදාළ දෙයට විතරක්. මේ වගේ පහසෙන් ඔයාට ඒ දේ හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම හොයාගත්තට පස්සේ හිතන්නකෝ ඒක මොකක් කර බෝතලයක් කියලා. මේ බෝතලේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. මේ දෙයට සමාන පින්තූර වලින් ඉන්ටරෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේ මේ දේ මොකක්ද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන තවත් ඔයාලට ඔප්ෂන්ස් දීලා තියෙනවා. මම මුලින්ම කතා කරේ මේක ගැන විස්තර හොයන ඔප්ෂන් එක ගැන. ඒ වගේ මේක buy කරන්නත් ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මේක කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා කැමරාවක ෆොටෝ එකක් ගත්තොත් ඔයා ගාව තියෙන. එහෙම නැත්නම් ළඟ තියෙන බයිසිකල් එක වාහනයක ෆොටෝ එකක් කරන් මේකේ Bixby වගේ ස්කෑන් කරාට පස්සේ මේ වාහනේ මොකද්ද? මේ මොඩල් නම් එක, මේ වාහනේ තවත් විස්තර එන්ජින් කැපැසිටි එක, මේ වාහනේ සමහරක් විට මොඩල් ලියර් එක, ඊට පස්සේ තවත් බොහෝ විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. මේක අවේලබල් වෙන කලර්ස්, මේ ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් අර shopping icon එකක් තියෙනවා. මේ icon එක click කරාට පස්සේ ඔයාලට මේක ගන්න පුළුවන් temp power හොයා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවද මේ Bixby vision එක කොයි වගේ දෙයක්ද කියලා? මේ මගේ හරියට ඒ object එක සම්පූර්ණයෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔයා නිකන් හිතනවා මොකක් හරි පොත කොලයක් වගේ දෙයක් මේක මත තියෙනවා කියලා. මේ පොතේ තියෙන අකුරු ටික ගන්නට යාට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති OCR optical character recognition. මෙන්න මේකක් විදිහට මේ Bixby vision එක වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා පොතක් තිබ්බට පස්සේ මේකේ තියෙන අකුරු ටික වෙනම යාට උකහා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අකුරු ටික අරගෙන මේක තවත් භාෂාවකට පරිවර්තනය කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන අප්ඩේට් එකට භාෂා 50කටත් වැඩි ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඉතින් විතරක් නෙමෙයි තවත් ඔයාලට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඔයාලට කලින් කතා කරපු ඔප්ෂන්ස් දෙක මෙතන තියෙනවා. ඔයාලට කැමති නම් මේ පොත ගැන තවත් විස්තර හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොත ගන්න පුළුවන් තැන් ගැන හොයන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් පහසුයි. ඔයාලට එදිනෙදා ජීවිතේ මොකක් හරි දෙයක් ඕන වුණාම මේ කන්ව තහන්න ඕනේ. මේක මොකද්ද? මේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඔයාලට තියෙන පොඩි ෆොටෝ එකක් එක ගන්න. අරගෙන ඉවරලා මේ Bixby වගේ ඔයාලට ඒක ගැන සම්පූර්ණ විස්තර ගන්න පුළුවන් තැන් වගේ හැමදේම හොයාගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ Bixby ගැන. Bixby කියන්නේ අපිට ෆෝන් එකට ඉන්න සුපිර ඇසිස්ටන්ට් කෙනෙක්. ඒ වගේම අපිට අවශ්‍ය ඕනම දෙයක් කරගන්න මේ මගේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ නරඹුව ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයත් තව දන්නේ නැති Bixby ගැන හොඳ හොඳ දේවල්. ඒ වගේම මේ Bixby ඔයාලා දැනට පාවිච්චි කරන කෙනෙක් වෙන්නේ නැති ඔයාගේ එක්ස්පීරියන්ස් එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාලට තවත් තියෙන ප්‍රශ්න, තවත් වෙනත් වීඩියෝස් වල තියෙන ප්‍රශ්න සහ සීලොම දේවල් අනිවාර්යෙන් පල්ලෙහාට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න ආමතක කරන්න එපා. තමත් SLGEEK channel එකට එකතු වෙන්න නැත්තම් subscribe කරන්න මේ video පල්ලෙලා තියෙන subscribe කියලා බටන් එක. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් YouTube එකට ඇවිල්ලා SLGEEK කියලා search කරලා අපේ channel එක හොයාගෙන subscribe කරන්න. මතකද Facebook, Twitter, Instagram මේවා like follow කරන්න අමතක කරන්න. අපි තවත් video එකක් හමුමු. එතකන් ඔයාලට සුබ දවසක්. අපි SLGEEK තවත් video එකක් හමුමු.